शुभ दिवसक है मोटो, वेलकम टू माय यूट्यूब चैनल ड्रॉप शिपिंग हब। हरी आद मम कथा कराने डिरेक्ट शिपिंग गैन डिरेक्ट शिपिंग गैन गुड़ाक हल तिबुना डिरेक्ट शिपिंग वर्ल्ट दैंग अपे कट्टी टीक टीक डिरेक्ट शिपिंग पत्र उलगुदान वगे पेनवा थिंग ए हिंद मट हेतु डिरेक्ट शिपिंग गैन कथा करो थोदाई कि ඇත්තටම ඩිරෙක්ට් ෂිපින් වලට අපි ලංකාවේ අපි ඩිරෙක්ට් ෂිපින් කරන්න යන එක ගොඩක් හොඳයි. ඩ්‍රොප් ෂිපින් කරන්න අපි අවධානමක් අරගෙනනේ ඩ්‍රොප් ෂිපින් කරන්නේ. හැබැයි ඩිරෙක්ට් ෂිපින් කරනකොට ඇත්තටම අපිට කිසිම අවධානමක් නැහැ. ඩිරෙක්ට් ෂිපින් වල වාසි ගොඩක් තියෙනවා. ඉතින් මේවා බලලා ගොඩක් අය මගෙන් අහපු ප්‍රශ්න, එතකොට කොහොමද ලිස්ටින් එකක් ඩිරෙක්ට් ෂිපින් වලට කරන්නේ? එතකොට කොහොමද ඩිරෙක්ට් ෂිපින් අයිටම් එකක් ෂිප් කරන්නේ? ඉතින් මේ වගේ ගොඩක් දේවල් ඇහුවා. ඒ හින්දා මං හිතුවා මේ ටික ඔක්කොම එක වීඩියෝ එකකින් දෙන්න ඕනේ කියලා. වීඩියෝ එකේ ඔයගොල්ලෝ ලිස්ටින් එක කරන තැනින්ද මොනවද ලිස්ට් කරන්නේ, ලිස්ටින් එක කරන්නේ කොහොමද, ඊට පස්සේ ඔයගොල්ලෝ කොහොමද අයිටම් එක ෂිප් කරන්නේ කියන මේ හැම දෙයක්ම මම මේ වීඩියෝ එකෙන් කතා කරනවා. හරි, අපි යමු වීඩියෝ එකට. වීඩියෝ එකට යන කලින් මගේ YouTube channel එක subscribe කරන්න, වීඩියෝ එකට like කරන්න, comment කරන්න, share කරන්න. අපි යමු වීඩියෝ එකට. හරි, එතකොට අපි දැන් කතා කරන්න හදන්නේ ඩිරෙක්ට් ෂිපින් ගැන. ඩිරෙක්ට් ෂිපින් ගැන කතා කරනකොට මෙහෙමයි. මම මුලින්ම ඩිරෙක්ට් ෂිපින් සහ ඩ්‍රොප් ෂිපින් ගැන වෙන් වෙන් කරලා ඔයගොල්ලන්ට කතා කරන්නම් කෝකද හොඳ කියන එක ගැන. ඇත්තටම කෝකද හොඳ කියලා මම කැමති, හොඳ නෙවෙයි මම කැමති මොකද්ද කියලා මම ගෲප් එකෙන් ඇහුවා ඩිරෙක්ට් ෂිපින්ද ඩ්‍රොප් ෂිපින්ද කියලා. එතකොට ගොඩාක් අයගේ අදහස් උනේ ඩිරෙක්ට් ෂිපින් තමයි හොඳ, හැබැයි ඩ්‍රොප් ෂිපින් තමයි කරන්නේ. ඩිරෙක්ට් ෂිපින් කරන්නේ නැහැ. ඒ යම් යම් ගැටලු සහ ලේසි එක බලලා තමයි ලේසි එක පස්සේනේ ගොඩක් කියන්නේ. එතකොට ලේසි එක විදිහට ඩ්‍රොප් ෂිපින් තමයි කරන්නේ. නමුත් ඩිරෙක්ට් ෂිපින් තමයි හොඳ කියන තැන මමත් ඉන්නවා. මොකද ඩිරෙක්ට් ෂිපින් වලින් අපි මේ හිතනවට වඩා අපිට ගොඩක් වාසි තියෙනවා. දැන් ඩ්‍රොප් ෂිපින් කියන්නේ අපි සෙල් කරන්නේ අපේ අයිටම් එකක් නෙමෙයි, අපි වෙන කාගේ හරි අයිටම් එකක් තමයි සෙල් කරන්නේ. එතකොට දැන් ඒ අයිටම් එක අපි ඇත්තටම දැකලවත් නැහැ. දැකලවත් නැති අයිටම් එකක් අපි ෆොටෝ එකක් විතරක් බලලා අපි වෙන කෙනෙක්ගේ අයිටම් එකක් අරගෙන අපි ෆොටෝ එකක් දැකලා අපි ඒක සෙල් කරනවා. ඕක තමයි අපි ඩ්‍රොප් ෂිපින් කියලා කරන්නේ. හැබැයි ඩිරෙක්ට් ෂිපින් කියලා කියන්නේ අපි සෙල් කරන අයිටම් එක මොකක්ද කියලා අපි දන්නවා. මේ අයිටම් එක අපි දැකලා තියෙනවා, අපේ අතේ තමයි මේ අයිටම් එක තියෙන්නේ. අපි ළඟ තියෙන අයිටම් එක අපි අල්ලලා බලලා මේ අයිටම් එක මේ ලිස්ට් කරන ෆෝට් ගන්න පළවෙනි ලිස්ටින් එකට ගන්න ෆොටෝ එකේ ඉඳන් මේ අයිටම් එක ෂිප් කරන තැනට වෙනකන් සියලුම දේවල් වෙන්නේ ඔයාගේ අතින්. එතකොට මේ අයිටම් එක ගැන ඔයා තමයි මේක දන්නේ. එතකොට ඇත්තටම ඩිරෙක්ට් ෂිපින් කියලා කියන්නේ ඔයාගේ බිස්නස් එකක්. මේ ඔයාගේ බිස්නස් එකක් තමයි ඔයා කරන්නේ. එතකොට මේකේ ගොඩක් වාසි තියෙනවා ඇත්තටම. දැන් අපි හිතමු ඩ්‍රොප් ෂිපින් කරනකොට රිටර්න් එකක් ආව කියන්නකෝ. මොකක් හරි වෙලා රිටර්න් එකක් ආවා. රිටර්න් එකක් ආවට පස්සේ දැන් අපි රිටර්න් එක ඇසෙප්ට් කරොත් එහෙම රිටර්න් එක කියන්නේ ඩ්‍රොප් ෂිපින් කරන චයින වලින් ගිය අයිටම් එකනේ. රිටර්න් එක හැබැයි ඇසෙප්ට් කරාට පස්සේ රිටර්න් එක එන්නේ කොහෙද? අපේ eBay එකේ දින අපේ ලංකාවේ ඇඩ්‍රස් එකනේ. ඒතකොට ලංකාවේ ඇඩ්‍රස් එකට තමයි එන්නේ. හරිද? ඒකට ඔයාලට එක්ක රිෆන්ඩ් එක දෙන්න වෙනවා. එහෙම නැත්නම් ඔයා මොකද කරන්නේ? ඔයා එක්ක එයාට ඔයාගේ සිලේ එක කතා කරලා ඔයාට රිටර්න් ලේබල් එකක් ප්‍රින්ට් කරලා දෙන්න ඕනේ ඔයාගේ බයට. එතකොට මේකෙදි ඔයා ඔයාගේ සෙලේ ඔයාට රිප්ලයි කරන්නකම් ඔයා ඉන්නත් ඕනේ. එතකොට ඔයා සෙලේකට දැන් මේ රිටර්න් එකට ඔයා රිටර්න් එක දාන්න ඔයාට තියෙන අලිය එකද eBay එකේ ඔයාගේ බය ඔයා රිටර්න් එක ඕපන් කරා මොකක් හරි හේතුවක් දාලා. හැබැයි ඔයා අලිය එකේ රිටර්න් එක දානකොට ඔයාට එතන හොඳ සාධාරණ හේතුවක් තියෙන්නත් ඕනේ. නැත්තම් සමහරවිට අතිරුත් පාඩු වෙලා ඔයාට රිෆන්ඩ් එක සිද්ධ වෙන්න සිද්ධ වෙනවා. හැබැයි ඔයා කරන්නේ ඩිරෙක්ට් ෂිපින් නම් මේ අයිටම් එක තියෙන ඔයාගේ අතේ නම් ඔයාට කාගෙන්වත් අහහා ඉන්න ඕනේ නැහැ නේ. කවුරුත් ඔයාට ඔප්ෂන් එක දෙනකන් ඉන්න ඕනේ නැහැ. ඔයාටම ඔයාට තීරණයක් ගන්න පුළුවන් ඔයාගේ ඒ රිටර්න් එකට ඔයා මොකද කරන්නේ. ඔයා ඔක තියාගන්නස මම ඔයාට රිෆන්ඩ් එක දෙන්නම් ඕන එකක්. එක්ක ඔයාට බය නැතුව රිටර්න් එක ගන්න පුළුවන්, රිටර්න් කරන්න බය නැතුව ඔයාට රිටර්න් එක ගන්න පුළුවන්. එතකොට එතන වාසියක්. අනිත් එක තමයි දැන් අපි හිතමු ඔයාගේ බය කියනවා මේක ඩැමේජ් වෙලා තියෙන්නේ. හරිද? එතකොට ඩ්‍රොප් ෂිපින් කරනකොට අයිටම් එක ගැන ඔයා දන්නේ නැහැ නේ. එයා කොහොමද පැක්කේ මේ පැක් කරේ කියලාවත් ඔයා දන්නේ නැහැ. මෙයා මේක හරියට පැක් කරාද කියලාවත් ඔයා දන්නේ නැහැ. හැබැයි එතකොට මේක ඇත්තටම ඩැමේජ් වෙලා තියෙන්නත් පුළුවන් නේ. හැබැයි ඔයා ඩිරෙක්ට් ෂිපින් නම් කරන්නේ ඔයාගේ අයිටම් එක පැක් කරන්න ඔයා. ඒක ඩැමේජ් වෙන්නේ නැති වෙන්න හරි විදිහට පැක් කරන්න ඔයාට පුළුවන්.
මොකද අයිටම් එක ඔයාගේ. එතකොට තව එකක්. අපි හිතමු කවුරු හරි බය කෙනෙක් කියනවා මම මෙච්චර ප්‍රමාණයක් ගන්නවා මට මෙච්චර ඩිස්කවුන්ට් එකක් දෙන්න. එතකොට ඔයා ඔයා ගිහිල්ලා ඔයාගේ සෙල් එකෙන් අහන්න ඕනේ. ඩිස්කවුන්ට් එකක් දෙනවද? මම මෙච්චර ගත්තොත් මට ඩිස්කවුන්ට් එකක් ඔයාට දෙන්න පුළුවන්ද? එතකොට ඔයාට දැන් ඔයා සෙල් එකෙන් ඩිස්කවුන්ට් එකක් ගන්න. එතකොට ඔයා අහන්න ඕනේ. හැබැයි ඔයා ඩිරෙක්ට් ෂිපින් කරනවා නම් තීරණේ ඔයාගේ අතේ. අනසක පතුරවන්නේ ඔයා. එතකොට ඔන්න ඔය වාසි ටික තියෙනවා ඩිරෙක්ට් ෂිපින් කරනකොට. අනිත් එක තමයි ඔයාට බයලව ෂේප් කරගන්න පුළුවන් ඩිරෙක්ට් ෂිපින් කරනවා නම් අපි හිතමු බය කෙනෙක් සාමාන්‍යයෙන් ලොකු අයිටම් එකක් ගත්ත කියන්නකෝ. ඔයාට බයට ෆ්‍රී මොන හරි දෙන්න පුළුවන් බයව ෂේප් කරගන්න බයව සතුටු කරන්න. එතකොට අයිටම් එක ගියාට පස්සේ අපිට ආනේ මට තෑග්ගකුත් ඇවිල්ලා. එතකොට එයා හොඳ එතකොට ඔයාට පොසිටිව් ෆීඩ්බැක් එකක් එයා දෙනවද නේද? ඔයාට තෑ ඔයා එයාට ප්‍රසන්ට් එකකුත් ඔයාට ගිෆ්ට් එකකුත් ඇවිල්ලා තියෙනවා. එතකොට ඒක ඔයාට ඕන විදිහට ඔයාට හදලා එයාට යවන්න පුළුවන්. එතකොට එයා ගිෆ්ට් එක දැක්කම ආනේ මෙයා මට ගිෆ්ට් එකකුත් දෙවලා. එතකොට එයාට මතක් වෙනවා ඔයාව අනිවාර්යෙන් මේ ගිෆ්ට් එක පැකේජ් එක විතරක් යනවට වඩා ගිෆ්ට් එක දැක්කාට පස්සේ එයාට ඔයාව මතක් වෙනවා. එයා පොසිටිව් ෆීඩ්බැක් එකක් ඇවිල්ලා දානවද නේද? දානවා. ඉතින් ඔය වගේ ඩිරෙක්ට් ෂිපින් කරනවා නම් ඇත්තරම වාසි ගොඩාක් තියෙනවා. හැබැයි එතකොට හැබැයි දැන් අපේ ඩිරෙක්ට් ෂිපින් කරන්න නැත්තේ ගොඩක් වෙලාවට පෝස්ට් ඔෆිස් ගානේ යන්නේ. එහෙම තමයි. පෝස්ට් ඔෆිස් ගානේ යන්න වෙනවා. අරගයි මේකයිනේ. හැබැයි ඉතින් කටක් කන්නත් ඕනේ. ඉතින් මේක කරනා ඉන්නවා ඇත්තරම ලංකාවේ ඩිරෙක්ට් ෂිපින් ලොකුට කරනා ඉන්නවා. ඩිරෙක්ට් ෂිපින් පටන් ගන්නවා නම් ඒක ඇත්තරම අපිටත් හොඳයි. අපේ රටටත් හොඳයි. මොකද අපිට කෙලින්ම සල්ලි සම්පූර්ණ සල්ලි එන්නේ අපිට. අපි ආය අලි එක්ස්ප්‍රෙස් එකටවත් වෙන කාටවත් පේ කර කර ඉන්න දෙයක් නැහැ. අපිට තමයි මේ ඔක්කොම එන්නේ. එතකොට අපිට ඒ ඩොලර්ස් ඔක්කොම එන්නේ අපිට. අපි ආය ඩොලර්ස් වෙන කාටවත් පේ කරන්නේ නැහැ. ඒකත් ලොකු ආසියක් ඩිරෙක්ට් ෂිපින් කරනවා නම් ඇත්තරම ඩිරෙක්ට් ෂිපින් කරනවා නම් අපි ওই ඩ්‍රොප් ෂිපින් වලට යනවට වඩා. එතකොට ওই සස්පෙන්ඩ් කේසස් එන්නේත් නැහැනේ. ඩිරෙක්ට් ෂිපින් කරනවා කියන්නේ eBay එකෙන් කැමති නැති ඩ්‍රොප් ෂිපින් කරනවටනේ. ඩිරෙක්ට් ෂිපින් කරන්න eBay එකෙන් බාධාවක් තියනවද? කිසිම බාධාවක් නැහැ. ට්‍රැකින් නම්බර් උනත් ඕන දෙයක් බයෙන් බයෙන් කරන්න දෙයක් තියනවද? කිසිම දෙයක් බයෙන් බයෙන් කරන්න නැහැ. හැමදේම ඔයාට ක්ලියර්ලි කරන්න පුළුවන් ඔයා ඩිරෙක්ට් ෂිපින් කරනවා නම්. ඩිරෙක්ට් ෂිපින් වල ඇත්තම තියෙන වාසිය මේකයි. ලොකු ගොඩක් හොඳ වාසිය නැහැ. හැබැයි ඉතින් මේක මෙහෙමයි. හරියට කරන්න ඕනේ. අර බඩ අර කොහේ ගියත් කොහේ හරි බොරු ටිකක් ඉන්නවානේ. හැම එකම විනාශ කරගෙන කරන ඉතින් එහෙම කරන්න නැතුව මේක හරියටම හරියට කරනවා නම් හොඳ ලොකු දෙයක් කරන්න පුළුවන් ඩිරෙක්ට් ෂිපින් වලින්. ඩ්‍රොප් ෂිපිනුත් එහෙම තමයි. දෙකම එහෙමයි. නමුත් ඩිරෙක්ට් ෂිපින් වලින් ඩ්‍රොප් ෂිපින් වලට වඩා අපිට වටිනවා ඩිරෙක්ට් ෂිපින්. අපි කරනවා නම් අපිට ගොඩක් වටිනවා. එතකොට අපි ඩිරෙක්ට් ෂිපින් කරනකොට අපි මොනවද සෙල් කරන්නේ? අපි ගතතේම සෙල් කරන්න ඕන තරම් දේවල් තියෙනවා. අපි මේ ළඟපාත අපි මෙහෙ එහෙම එහෙ බලනකොට අපිට ඕන තරම් දේවල් අපිට සෙල් කරන්න පුළුවන් දේවල් තියෙනවා eBay එකේ. ඕනම දෙයක් සෙල් කරන්න පුළුවන් අපිට. පාවිච්චි කරපු දේවල් හරි අලුත් දේවල් හරි සෙල් කරන්න ඕන තරම් දේවල් තියෙනවා. අපේ දේවල් වලට කැමති ෆොරිනර්ස්ලා ඕන තරම් ඉන්නවා. ෆොරිනර්ස්ලා කැමති අපේ දේවල් වලට, අපේ දේවල් ගන්න. එතකොට සෙල් කරන්න ඕන තරම් දේවල් තියෙනවා. මම පොඩි එක්සැම්පල්ස් ටිකක් දෙන්නම් ඔයාලට. මේක මම දැකලා තියෙනවා මේව ගොඩක් අය සෙල් කරනවා. මේක මම eBay එකෙන්ම ගත්ත එකක්. මේ eBay එකේ ගොඩක් අය මේවා සෙල් කරනවා මම දැකලා තියෙනවා. ඇත්තට මේවට ලොකු ඩිමාන්ඩ් එකක් තියෙනවා. මේවා ගොඩක් අය බයි කරනවා eBay එක. දැන් අපි ගත්තොත් එහෙනම් මේ eBay එකෙන් විතර නෙමෙයි, අපි ලංකාවේ අපි normal market එකේ ගත්තත් මේ සාමාන්‍ය ෆොරින කෙනෙක් ආවම මේ වගේ දේවල් බයි කරනවා. ඒක දන්න අය දන්න, හෝටල් ෆීල්ඩ් එකේ ඉන්න අය එහෙම දන්නව ඇති. ෆොරිනර්ස්ලා ඉන්නවා මේවට හරි කැමති මේ අපේ මේ දේවල් වලට. එතකොට මේ මේ වගේ දේවල් අපිට සෙල් කරන්න පුළුවන්. මේවා ඉතින් අපි ලංකාවේ ගන්න තැන තියෙනවනේ ඕන තරම්. එතකොට මේ වගේ සෙල් කරන්න පුළුවන්. අනිත් එක තමයි මේ කුරුඳු. කුරුඳු වලට කොහොමත් හොඳ ඉල්ලුමක් කියලා දන්නේ නැහැ. කුරුඳු ගත්තොත් තමයි ස්ටික්ස් විතර නෙවෙයි. කුරුඳු අපිට මේ ඔයිල් තියෙනවා, පවුඩර් තියෙනවා. මේ මේ වගේ මේ මේ දේවල් සෙල් කරන්න පුළුවන්. දැන් මේ ෆේමස් දේවල්ම නෙවෙයි. එතකොට අනිත් එක තමයි ස්ටෑම්ප්ස්. උද්දර සෙල් කරන්න පුළුවන්. මෙන්න මේක. මෙන්න මේ මාස්ක් එක නම් මේ මේවට නම් මාල් ඉල්ලුමක් තියෙනවා. මම අද්දකීමෙන් කියන්නේ මේවා මේ මාස්ක් අපිට සෙල් කරන්න පුළුවන්. ලෝකල් මාකට් එකෙත් එහෙමයි. ෆොරිනර්ස්ලා දැන් ඔය ගොඩක් වෙලාවට මේවා කොයි දුවේ හදන ප්‍රතිවල එහෙම ගොඩක්ම ටාගට් කරන්නේ ෆොරිනර්ස්ලවනේ. අනිත් එක තමයි මේ කීටෙක්. කීටෙක් ගත්තොත් එහෙම මේ කීටෙක් නම් දැන් ඇත්තටම රැල්ලක් වෙලා තියෙන්නේ. මම දැක්ක කීටෙක් කියලා සෙල් කරන ලංකාවේ ගොඩාක් අය කීටෙක් සෙල් කරනවා. කීටෙක් වල ඉතින් මේ අර එක එක විදිහට අපේ විදිහට හදපු කීටෙක්ස් තියෙනවනේ. අර අපි කියන්නේ අර කොමන් එක නෙමෙයි, සාමාන්‍ය කොමන් කීටෙක්ස් නෙමෙයි. අර අපේ විදිහට හදපු කීටෙක්ස් තියෙනවා. ඒව හොයාගන්න පුළුවන් නම් සෙල් කරන්න පුළුවන්. හොඳ ඩිමාන්ඩ් එකක් තියෙන අයිටම් එකක්. ඊළඟට මේ මේ හැඳි, පොල්කටු හැඳි. මේ පොල්කටු
ගත්තොත් එහෙම පොල් කටු ඇත්තටම මේ හැඳි විතරක් නෙමෙයි පොල් කට්ට පවා අපිට විකුණන්න පුළුවන් eBay එක ඇතුලේ පොල් කට්ටට පවා මාර ඉල්ලුමක් තියෙන eBay එක ඇතුලේ ඔයගොල්ලෝ බැලුවා නම් දන්නවා ඇති මේ තියෙන්නේ පොල් කට්ට අරගෙන පොල් කට්ට හොඳට සුද්ධ කරලා විකුණන්න දාන්න පුළුවන් ඒත් ගන්නවා ඉතින් එතකොට අර මං ඒක කිව්වේ අපි මේ වටපිට බැලුවොත් ඕනේ තරම් දේවල් තියෙනවා සෙල් කරන්න අපි හිතන්න ඕනේ හිතුවොත් හිතුවොත් තමයි කරන්න පුළුවන් දේවල් තියෙන්නේ දැන් මම පින්නුව අයිටම්ස් කීපයක් දැන් මේ පින්නුව ඒවම කරන්න ඕනේ නැහැ අනිත් එක තමයි බතික් බතික් වලටත් මාරි ඉල්ලුමක් තියෙන්නේ දැන් ඔයගොල්ලෝ දන්නවද ෆොරනස්ල මේ ආවාම උනත් අපි බතික් සරන් එහෙම ඇඳගෙන නේ ඉන්නේ බතික් වලටත් මාරි ඉල්ලුමක් තියෙනවා බතික් ටිකක් ගණන් හැබැයි කරන්න පුළුවන් නම් මම දන්නවද ලංකාවේ සාමාන්‍ය ලෝකල් මේවා සෙල් කරන අය ඉන්නවනේ ඉතින් එහෙම අය මේ වීඩියෝ එක එහෙම කෙනෙක් බලනවා නම් ලොකු එයාලට මේ මං හිතනවා මේකෙන් දෙයක් අරගෙන ඒක කරන්න පුළුවන් වෙයි එයාලගේ ව්‍යාපාරය තව දියුණු කරගන්න බතික් වලටත් මාරි ඉල්ලුමක් තියෙනවා තව පොලිනස් අතරේ පුළුවන් නම් කරන්න මේ ආයිටම්ස් විතරක් නෙවෙයි ඔයාලට තව වටේ පිටේ බැලුවොත්ම තව කරන්න පුළුවන් ඕන තරම් දේවල් තියෙනවා ආඹ කොළ එතකොට කොට්ටම්බ කොළ මේ ඕන දෙයක් අපිට eBay එකේ සෙල් කරන්න පුළුවන් හරිද එතකොට මේක මේ අර ඔයාලා තමයි හිතලා කරන්න ඕනේ ඉතින් මේ බලලා මම එක්සැම්පල්ස් ටිකක් දුන්නේ මේක බලලා හිතලා කල්පනා කරලා ඔයාලට මේක කරන්න පුළුවන් හිතන්න කියන්න පුළුවන් කොටලා පොවන්න බෑ එහෙනම් කල්පනා කරලා බලලා වැඩේ කරන්න කාරිතපුර අයිටම්ස් ගැන කතා කරා ඊළඟ එකට මම යනවා මේ ලිස්ටින් එක කරන තැනට දැන් ගොඩක් අය මගෙන් අහලා තිබුණා කොහොමද ලිස්ටින් එක කරන්න කියලා මේ ඩිරෙක්ට් ෂිපින් කරනකොට ලිස්ටින් එක කොහොමද කරන්න කියලා ගොඩක් අහලා තිබුණා විශේෂ දෙයක් නැහැ එකම විදිහට තමයි ලිස්ටින් එක කරන්න තියෙන්නේ මම ඒකත් පෙන්නන්නම් ලිස්ටින් එකක් කොහොමද කරන්න කියලා පොඩි පොඩි තැන් ටිකක් තියෙනවා ඒ ටිකත් ඔයාලට මම පෙන්නන්නම් මේකෙන් හරි ඔයාලා ක්‍රියේට් ලිස්ටින් දීලා මෙතනට ආවට පස්සේ මෙතනට එන්නේ ඔයාලා දන්නවා මෙතනට ආවට පස්සේ මේක කොහොමද යූස් කරන්න ඕනේ කියලා මොකද මම මේ කලින් වීඩියෝ වල කරලා තියෙනවා මෙතනට ඔයාලා දාන්න ඕනේ හරියටම කීවර්ඩ්ස් මම මෙතන කීවර්ඩ්ස් හදාගන්න හැටි කීවර්ඩ්ස් හොයාගන්න හැටි හැමදේම කලින් කතා කරලා තියෙන නිසා මම ඒක මෙතන මෙන්ෂන් කරන්නේ නැහැ ඔයාලා ඩිරෙක්ට් ෂිපින් හෝ ඩ්‍රොප් ෂිපින් හෝ වේවා මෙතනට යූස් කරන්න හරියම කීවර්ඩ්ස් මම එහෙම කියන්න දැනට මම මේ වගේ එකක් දාලා මම මෙතන ලිස්ටින් එක පටන් ගන්නවා හරි එතකොට අපි ඩිරෙක්ට් ෂිපින් වලට ආවත් අපිට තියෙන ඉතින් සේම් ඉන්ටර්ෆේස් එක අපිට සේම් එකම විදිහට තමයි පටන් ගන්න තියෙන්නේ වෙනසක් නැහැ ඩිරෙක්ට් ෂිපින් මේ ඩ්‍රොප් ෂිපින් කියලා සුපුරුදු පරිදි ඔයාලා හදා ගන්න ඔයාලගේ ටයිටල් එක මෙතනට දාන්න ඕනේ ඊට පස්සේ මේ ලෙවල් ගැන කතා කරන්න ඕනේ නැහැ කැටගරි එක හරියටම සිලෙක්ට් කරන්න ඕනේ කැටගරි එක මේක ඔයාලගේ සර්ච් රිසල්ට් වලට යන ගොඩාක් බලපානවා මේ කැටගරි කියන එක يعني ඔයාලා දාන අයිටම් එකට ගැලපෙන හරිම කැටගරි එකව සිලෙක්ට් කරන්න ඕනේ එතකොට අර අතන බොක්ස් එකට ඔයා හරියට යූස් කරනවා නම් ඔයාගේ කීවර්ඩ්ස් ඔයා මෙතන ඔයා අර ස්ටාර්ට් විත් දිස් ටයිටල් දීලා ඔයා මේක ඇතුළට එනකොට ඔටෝමැටිකලි ඔයාගේ හරිම කැටගරි එක සිලෙක්ට් වෙලා තියෙනවා හරිද හරි මේ ටික ඔයාලා දන්නවා ඔයාලගේ කන්ඩිෂන් එක ඔයාලා දාන ෆොටෝස් ඊට පස්සේ අයිටම් ස්පෙસિෆික්ස් වලට ආවට පස්සේ මේක චුට්ටක් කතා කරන්න ඕනේ මේ ගොඩක් අය මේ ස්පෙસિෆිකේෂන්ස් දාන්නේ මම ගොඩක් වීඩියෝ වල මෙන්ෂන් කරා හරියටම තියෙන්න ඕනේ ස්පෙસિෆික් මේ මේ ඔයාගේ අයිටම් එකට අදාළ ඩීටේල්ස් ඔක්කොම දාලා මේක හරියටම ෆිල් කරන්න එතකොට තමයි ඔයාගේ ලිස්ටින් එක සර්ච් රිසල්ට් අතරට යන්නේ ලිස්ටින් එකක් සර්ච් රිසල්ට් අතරට යන බලපාන පළවෙනි කාරණාව තමයි ඔයාගේ ටයිටල් එක ඔයා දාන කීවර්ඩ්ස් එතකොට ඔයා පාවිච්චි කරන මේ ස්පෙસિෆිකේෂන්ස් ඔයාගේ අයිටම් එකට අදාළව දානේ ඒ වගේම තමයි ඔයාගේ ඩිස්ක්‍රිප්ෂන් එක ඔයා පාවිච්චි කරන ෆොටෝස් මේ හැමදේම බලපානවා මේක ඩිරෙක්ට් ෂිපින් හෝ ඩ්‍රොප් ෂිපින් හෝ මේ දෙකටම පොදුයි ඔයා eBay එකේ ලිස්ටින් එකනේ කරන්නේ මොනවා හරි මේ දෙකටම පොදුයි හරි ඊට පස්සේ මෙතන සෙටින් ඩීටේල්ස් වලට ආවට පස්සේ ඔයාලා දාන ෆෝමැට් එක ඔයාලා දාන්නේ ඔක්ෂන්ද ෆික්ස් දෙකක්ද ඔය කියනවා මොකද්ද දාන්නේ කියන එක ඔයාලට මෙතනින් සිලෙක්ට් කරන්න පුළුවන් මේ දේවල් ලොකු දේවල් නෙවෙයි රොප්ෂි වෙනවා මේ වෙනකොටත් මේ දේවල් දන්නවනේ හරි ඊට පස්සේ ඔයාගේ මේ ඔයා ඔක්ෂන් එකක් දානවා ඔයාගේ ප්‍රයිසස් මෙතන දාන්න පුළුවන් ඊට පස්සේ මෙතන මේ තියෙනවා ප්‍රයිවට් ලිස්ටින් කියලා ඔයාලට පුළුවන් මේ ප්‍රයිවට් ලිස්ටින් එක ක්ලික් කරන්න මේ මේක මේ ටික් එක දැම්මට පස්සේ මේකෙන් වෙන්නේ ඇත්තටම දැන් ඔයාගේ මේක මේ එතකොට මේක ප්‍රයිවට් ලිස්ටින් එකක් ඔයාගේ ලිස්ටින් එක මොකද්ද කියන්නේ ඔයාගෙන් කවුරු හරි බය කෙනෙක් ගත් බයි කරොත් එහෙම ඒ ගත්ත බය කවුද ඒ යූසර් කවුද කියලා අනිත් බලන කෙනෙක්ට පේන්නේ නැහැ ඒ වගේම තමයි ඔයාගේ අයිටම් එක මොකද්ද කියලා එයාට පේන්නේත් නැහැ ගත්ත අයිටම් එක පේන්නේත් නැහැ ඒ මේක ප්‍රයිවට් ලිස්ටින් එකන්නේ ඒ නිසා මේක ටික් කරන්න එපා මොකද යූසර්ව දැක්ක හෝ නැතා හෝ දැන් මේකෙන් අපිටම ආවට පොසිටිව් ෆීඩ්බැක් එකක් ආවා එතකොට මේ ෆීඩ්බැක් එකේ වෙලින අයිටම් එක මොකද්ද කියලා බලන කෙනෙක්ට පේන්නේ නැහැ ඔයා මේක ටික් කරොත් එහෙම
එහෙනම් ඒක ටික් කරන්න එපා. හරිද? හරි. ඊළඟට පේමන්ට් ඔප්ෂන් ඔයාලා ඔල්රෙඩි දෙන PayPal මෙතන ඔයාලගේ PayPal ඇඩ්‍රස් එක දෙන්න ඕනේ. මෙන්න මේ කාඩ් සෙට් එකට ටික් කරන්න. මේ ඉමීඩියට් පේමන්ට් විත් බයිට් නව් කියන එක මේක ටික් කරන්න එපා. හේතුව ඒකව ටික් කරාම ඔයාගේ බයර්ට අර අවොයිඩින් පේමන්ට් කියන ඔප්ෂන් එක දෙන්න බෑ. මම මේ ගැන කලින් කතා කර තිබෙන නිසා ඒක ටික් කරන්නත් එපා. මේ කාඩ්ස් ටික සිලෙක්ට් කරන්න හරි. රිටර්න්ස් ඇසෙප්ට් කරන්න රිටර්න්ස් ඇසෙප්ට් කරන එක තමයි හොඳ. අනිවාර්යයෙන් රිටර්න් ඇසෙප්ට් කරන්න. මොකද ඔයා රිටර්න් ඇසෙප්ට් කරන්නේ නැහැ කියන්නේ ඔයාගේ ලිස්ටින් එකක් සර්ච් රිසල්ට් වල අතරට යන්න මේකත් බලපාන. මොකද බයර් කෙනෙක් ඕනම කෙනෙක් රිටර්න් ඇසෙප්ට් කරනවා නැද්ද කියන එක බලන ගොඩක් වෙලාවට සෙල් එකක් වෙන්නත් මේක බලපාන නිසා. හරි. ඊළඟට එනවා අපි වැදගත්ම දැනගන්න ෂිපින් ඩීටේල්ස් වලට. ෂිපින් ඩීටේල්ස් වලට එනකොට මේක ටිකක් වැදගත්. ඔයාලා දාන ෂිපින් සර්විස් එක ඔයා ඩිරෙක්ට් ෂිපින් කරනකොට ඔයා හරිම ෂිපින් සර්විස් එක දාන්න. දැන් මෙතන මම දාන්නේ මේක. මේක දාන්නේ මම ඩ්‍රොප් ෂිපින් කරන හින්දා. ඩිරෙක්ට් ෂිපින් කරනකොට අපි සිලෙක්ට් කරන්න ඕනේ මොන ෂිපින් සර්විස් එකද. ඩිරෙක්ට් ෂිපින් කරනකොට අපි සිලෙක්ට් කරන්නේ මෙන්න මේ ඉකොනොමි ෂිපින් ෆ්‍රොම් outside of US කියන එක. මේ දවස් 11යි 23යි තියෙන එක තමයි අපි සිලෙක්ට් කරන්නේ. ඔයාලා මේ ඉකොනොමි තමයි අපි ගොඩක් වෙලාවට ගන්නෙ. මොකද අපිට 11 23 කියන්නේ දවස් 23යි. දවස් 23ක් ඇතුළත එතකොට මේක යන්න ඕනේ. මීට වඩා අඩු ඒවා දිනවා අපි ඒව දැම්මොත් එහෙම අපිට කරන්න බෑ. මොකද අපි postal service එකත් එක්ක මේක හරියට අපි බයට deliver වෙන්නේ නැහැ කියන්නේ අපිට cases open වෙනවා. එතකොට එතන අපිට ප්‍රශ්න ඇති වෙනවා. ඊට පස්සේ අපි මේ චයිනා හොංකොං කියන එක දැම්මොත් එහෙම අපේ බයර්ට පෙන්වන්නේ මේ අයිටම් එක චයිනා ඉඳන් යනවා කියලා. ඔයා දැන් ඔයාගේ අයිටම් ලොකේෂන් එක ඔයා ලංකාව දැම්මත් ලංකාව තිබ්බත් ඔයා සිලෙක්ට් කරන ෂිපින් සර්විස් එක තියෙන්නේ ඉකොනොමි ෂිපින් ෆ්‍රොම් චයිනා හොංකොං එක නම් මේ අයිටම් එක යන්නේ චයිනා ඉඳන් කියලා ඔයාගේ බය ඔල්රෙඩි දන්නවා. හරිද? එතකොට ඔයා මෙතන සිලෙක්ට් කරන්න ඕනේ. මෙතන ඔයා ඩිරෙක්ට් ෂිපින් කරනවා නම් ඉකොනොමි ෂිපින් ෆ්‍රොම් අවුට්සයිඩ් US කියන එක. හරි. ඊට පස්සේ ඔයා ෆ්‍රී ෂිපින් දෙනවා නම් ෆ්‍රී ෂිපින් දෙමේ. ඩොමෙස්ටික් කියන්නේ අපි ඉන්නේ ebay.com සයිට් එකේනේ. එතකොට මේ ඩොමෙස්ටික් වෙන්නේ කොහෙද? USA තමයි. එතකොට මෙතන USA තමයි ඩොමෙස්ටික් වෙන්නේ. එතකොට ආ USA වලට ඔයාලට ෂිපින් කොස්ට් එක යනවද නැද්ද කියලා ඔයා මෙතන ඇඩ් කරන්න. මම කිව්වා පුළුවන් තරම් ෆ්‍රී ෂිපින් දෙන්න ඔයාට යන කොස්ට් එක ඔක්කොම ප්‍රයිස් එකට ඇඩ් කරන්න කියලා. ඔයාගේ හැන්ඩ්ලින් ටයිම් එක ඔයාලට දාන්න පුළුවන්. මේ හැන්ඩ්ලින් ටයිම් එක ගැන ගොඩක් අය දන්නේ නැහැ. හැන්ඩ්ලින් ටයිම් එකට දැන් ගොඩක් අය හැන්ඩ්ලින් ටයිම් එක දාන්නේ ඇයි කියලා දන්නේ. හැන්ඩ්ලින් ටයිම් එක දාන්නවා මේ දවස් ඇතුළත. ඔයා දැන් ඔයා දවස් දෙක දැම්මනම් ඔයා දවස් දෙක ඇතුළත මේක ෂිප් කරන්න ඕනේ. මේ දේවල් නොදැන මේකට මේක කරන්න පටන් ගන්නත් එපා. හරි. එතකොට ඉන්ටර්නැෂනල් ෂිපින් වල මෙතන දන්නවා සේම් කොස්ට් ටු ඕල් බයර්ස් දීලා මට ඕන නම් කස්ටම් ලොකේෂන් සිලෙක්ට් කරන්න පුළුවන් ඔක්කොම දීලා ඊට පස්සේ ඔයා ෂිප් ටු වර්ල්ඩ් වයිඩ් දෙනවා දීලා ඊට පස්සේ දැන් ඔයා මෙතන දෙන්නේ ඉකොනොමි ෂිපින් ෆ්‍රොම් අවුට්සයිඩ් US කියන එකනේ. ඊට පස්සේ ඔයා ඉන්ටර්නැෂනල් ෂිපින් වලට දෙන්න ඕනේ ෂිපින් සර්විස් එක මොකද්ද? එතකොට දැන් මේකේ තියෙනවා ඉකොනොමි ෂිපින් ෆ්‍රොම් චයිනා හොංකොං එක තියෙනවනේ. එතකොට ඔයා මෙතනින් ගන්න ඕනේ. මේකේ ඔයා බලාගෙන ඉන්න ඉකොනොමි ෂිපින් වල තියෙනවා ඉකොනොමි ඉන්ටර්නැෂනල් ෂිපින් කියලා. මෙන්න මේක තමයි ඔයා දෙන්න ඕනේ. ඔයා ඩිරෙක්ට් ෂිපින් කරනවා නම් එතකොට ඔයා චයිනා හොංකොං එක ඔයාට දෙන්න බෑනේ. එතකොට චයිනා හොංකොං එක දුන්නොත් එහෙම US නැතුව වෙන කෙනෙක් බැලුවොත් එහෙම එයාට පෙන්නන්නේ මේ අයිටම් එක කියන්නේ චයිනා වලින් ඉඳන් කියලා. එතකොට ඔයා මෙතන දෙන්න ඕනේ ඉකොනොමි ඉන්ටර්නැෂනල් ෂිපින් කියලා ෂිපින් සර්විස් එක තමයි ඔයා මෙතෙන්ට දෙන්නත් ඕනේ. එතකොට අනිවාර්යයෙන්ම මේ මෙතන මම මේක ආයෙ කියන්න ගොඩක් අය හපු නිසා මෙන්න මෙතන මේ ෂිපින් කොස්ට් එක තියෙනවනේ. දැන් අපි හිතමු ඔයා ෆ්‍රී ෂිපින් දෙන්නේ. ඔයා කොහෙටවත් කිසිම ගාණක් අය කරන්නේ නැහැ. හැබැයි මේක මෙන්න මෙහෙම එම්ටි තියන්න බෑ. මේක එම්ටි තියලා ඔයාට ලිස්ටින් එක කරන්න බෑ. ඔයාට උඩ එනවා එරර් එකක් ෂිපින් කොස්ට් එක දාන්න කියලා. ඔයා මේක ෆ්‍රී ෂිපින් නම් අනිවාර්යයෙන් මේකට බිඳුව තියන්න ඕනේ. 0 මෙතන තියන්න ඕනේ මේක ෆ්‍රී ෂිපින් නම්. නැත්තම් ඔයාගේ කොස්ට් එක වාර දාන්න පුළුවන්. හරිද? එතකොට මේවා අවශ්‍ය වෙන්නේ නැහැ. ඊළඟට ඔයාගේ එක්ස්ක්ලූඩ් ෂිපින් ලොකේෂන්. ඔයා එක්ස්ක්ලූඩ් කරන ෂිපින් ලොකේෂන් ටික ඔයා මෙතන දාන්න. එච්චරයි. එතකොට ඔච්චරයි ඔයා ඩිරෙක්ට් ෂිපින් කරන්න ගියත් ඔයාට හදන්න තියෙන්නේ මේ ඔය ටික විතරයි. ලොකු දෙයක් නැහැ. ඩිරෙක්ට් ෂිපින් වල ලිස්ටින් එක කරන්නේ කොහමද කියලා අහලා තිබුණ ගොඩක් අය. ඉතින් ලොකු දෙයක් නැහැ. අර ෂිපින් සර්විසස් දෙක විතරයි ඩිරෙක්ට් ෂිපින් වල වෙනස් වෙන්නේ ඩ්‍රොප් ෂිපින් වලට වඩා වෙන කිසිම දෙයක් නැහැ. ඔය අර ලොකුවට මේක හිතන්න දෙයක් නැහැ. ලිස්ටින් එක කරන එකම විදිහ තමයි. හරි. හරි. එතකොට මම ඊළඟට කතා කරන්නේ ඩිරෙක්ට් ෂිපින් අයිටම් එකක් ඔයාලා ෂිප් කරන්නේ කොහොමද කියන එක ගැන. දැන් මම මෙතන මේ වීඩියෝ එකෙන් මම ඔක්කොම ටික කතා කරනවා. ඔයගොල්ලෝ ලිස්ටින් එක කරන්නේ කොහොමද? ඔයගොල්ලෝ දැන් ප්‍රොඩක්ට් එකක් හොයාගත්තා. ඔයගොල්ලෝ ලිස්ටින් එක කරා. ඊට පස්සේ ඔයාලට ඕඩර් එකක් ආවට පස්සේ
ඔයාලා කොහොමද මේ ඕඩ එක හරියට ෂිප් කරන්න කියලා තමයි මම මේකෙන් මේ ඊළඟ ස්ටෙප් එකෙන් කතා කරන්නේ. මේ ස්ටෙප් ටික ඔක්කොම එකම වීඩියෝ එකකින් මම කරනවා. හරි. එතකොට දැන් සාමාන්‍යයෙන් දැන් මගෙන් ගෲප් එකේ මං දාපු පෝස්ට් එකකට කමෙන්ට් එකක් දාලා මගෙන් අහලා තිබ්බ කොහොමද ප්‍රයිසස් හොයාගන්නේ කියලා. මේ يعني ෂිපින් රටවල් වලට යන ෂිපින් ෂිපින් කොස්ට් එක කොහොමද හොයාගන්නේ කියලා ගොඩක් අය අහලා තිබුණා. ෂිපින් කොස්ට් එක ඇත්තට මෙහෙමයි. දැන් මේක එක එක්කෙනාට එක එක කතා කියන්න පුළුවන්. හරිද? මේක හරියටම ඩිරෙක්ට් ෂිපින් අවුරුදු ගානක ඉඳන් කරන කෙනෙක් හරියටම දන්නවා මේකද. මේක එක එක රටවල් වල මේ එක එක ග්‍රේඩ් වල එක එක රටවල් වලට ෂිපින් කොස්ට් එක වෙනස් වෙනවා. සහ ඔයාලා යවන අයිටම් එකේ බර අනුව ෂිපින් කොස්ට් එක වෙනස් වෙනවා. ඒක හරියටම මෙච්චරක් යනවා කියලා හරියටම කියන්න බෑ. එතකොට මම පල්ලෙහා ඩිස්ක්‍රිප්ෂන් එකේ දාලා තියන්නම් මේකෙත් ඒකෙන් ඔයාලට බලන්න පුළුවන්. අපේ පෝස්ට් ඔෆිස් එකේ SL පෝස්ට් එකේ තියෙන මේ ෂිපින් කොස්ට් එකේ ඒ රටවල් වලට හොඳම දේ ඒකත් බලන්න. හොඳම දේ ඔයා යන්න ඔයාගේ ළඟම තියෙන පෝස්ට් ඔෆිස් එකට. හොඳම දේ ඒක. ඔයා පෝස්ට් ඔෆිස් එකත් එක්ක මේක කතා කරගන්න. ඔයා ඩිරෙක්ට් ෂිපින් කරන්න යන කෙනෙක් නම් පළවෙනි එක ඔයා කරන්න ඕනේ ඔයාගේ පෝස්ට් ඔෆිස් එකත් එක්ක ඔයා කතා කරන එක ගිහිල්ලා. ඒ පෝස්ට් ඔෆිස් එකේ ඉන්න අය මතුර ගන්න යාර කතා කරන්න. ඒක එයාලගෙන් රේට්ස් ගන්න. මොනවද කරන්න පුළුවන් මොනවද කරන්න බැරි කියලා ඔයාලට එයාලගෙන් අහගන්න පුළුවන්. හරිද? එතකොට දැන් අපිට සාමාන්‍යයෙන් ෂිප් කරන්න අපේ පෝස්ට් ඔෆිස් එකෙන් ෂිප් කරන්න දෙන්නේ නැති දේවල් තියෙනවා. අපේ මේ SL පෝස්ට් එකේ යවන්න බැරි දේවල් ඇටජාති යවන්න බෑ. ඇටජාති යවන්න බෑ. එතකොට අපි ගත්තොත් එහෙම ෆ්‍රෙෂ් කොළ වර්ග යවන්න බෑ. කොළ යවනවා නම් අපි මොන හරි දැන් මං කිව්වා අඹ කොළ, එතකොට කොට්ටම්බ කොළ කිව්වා, ඒවා වේලට තමයි යවන්න පුළුවන්. ෆ්‍රෙෂ් ෆ්‍රෙෂ් පිට ඒවා අපිට යවන්න බෑ. ඒවා අපිට පෝස්ට් ඔෆිස් එකේ යවන්න දෙන්නේ නැහැ. එතකොට ගිනි ගන්න සුළු දේවල් දැන් ඉරිමන්දම් වගේ දෙයක් ගත්තොත් එහෙම ඒවා ගිනි ගන්න සුළු දේවල්නේ. ඒ වගේ දේවල් අපිට යවන්න බෑ. වීදුරු යවන්න බෑ. එතකොට අපි මොන හරි දැන් අපි ශාක කොටස් මොන හරි කොළ ජාතියක් යවනවා නම් අපිට යවන්න පුළුවන් ග්‍රෑම් 250කට වඩා අඩුවෙන්. මෙන්න මේ වගේ නීති රීති රෙගුලාස් ටිකක් තියෙනවා මේ පෝස්ට් ඔෆිස් එකේ. එතකොට දැන් මේක සමහර වෙලාවට පෝස්ට් ඔෆිස් එකෙන් පෝස්ට් ඔෆිස් එකට මේක වෙනස් වෙනවා. දැන් සමහරට මේ නුවර පෝස්ට් ඔෆිස් එකේ තියෙන දැන් නුවර පෝස්ට් ඔෆිස් එකේ මොන හරි දෙයක් යවන්න බෑ කියනකොට තව ටිකක් එහාට ගිහිලි වෙලා වෙන පෝස්ට් ඔෆිස් එකකින් ඇහුවොත් එහෙම යවන්න පුළුවන් කියන්න පුළුවන්. එතකොට ඔයාගේ ගමේ ඔයාට ළඟ පෝස්ට් ඔෆිස් එකේ යවන්න බෑ කිව්වොත් නමුත් ඔයා ටිකක් එහායින් තියෙන පෝස්ට් ඔෆිස් එකට ඊළඟට තියෙන පෝස්ට් ඔෆිස් එකට කියලා යවුවොත් ඒකේ යවන්න පුළුවන් වෙන්න පුළුවන්. මේක ඇත්තටම පෝස්ට් ඔෆිස් එකේ වැඩ කරන කෙනා අනුවත් වෙනස් වෙන අවස්ථා තියෙනවා. ඉතින් ඒ නිසා හොඳම දේ ඔයා ඔයාගේ පෝස්ට් ඔෆිස් එකට මුලින්ම යන්න. ඔයාට ඕඩ එකක් ආවට පස්සේ අපි තුම ඔයා මොනවාරි ෆ්‍රෙෂ් කොළ ජාතියක් දැම්මා සෙල් වෙන්න. ඒක සෙල් වුණා. ඕඩ එක ආවට පස්සේ ඔයාට පෝස්ට් ඔෆිස් එකේ යවන්න බැහැනේ. ඔයා ගිහිල්ලා බලනකොට ඔයාට යවන්න බෑ කියනවා. එතකොට ඔයා කැන්සල් කරනවට වඩා ඔයා මේ වැඩේ පටන් ගන්න කලින් හරිම තැනින් පටන් ගන්න. මේ ගැන හැම විස්තරයක්ම අහලා මේක පටන් ගන්න. එතකොට මං අර උඩින් කිව්ව දේවල් සෙල් කරන්න බෑ. ඒ කියන්නේ සෝරි සෙල් කරන්නේ අපිට ෂිප් කරන්න බෑ අපේ පෝස්ට් ඔෆිස් එකේ. අපේ පෝස්ට් ඔෆිස් එකකින් අපිට යවන්න බෑ. ඒ වගේ පොඩි පොඩි නීති ටිකක් තියෙනවා. ඒ ටික ඒවා ෂිපින් කොස්ට් මේ හැම දෙයක්ම ඔයා පෝස්ට් ඔෆිස් එකෙන් ඔයා පෝස්ට් ඔෆිස් එකෙන් ඔයා අහලා දැනගන්න. ඒක කෝකටත් හොඳයි. එතකොට දැන් ඔයා මොනවා හරි සබන් වෙන්න පුළුවන්. එහෙම නැත්නම් මොනවා හරි සුවඳ හමන දැන් අපි කුරුඳු වගේ දෙයක් ගත්තොත් එහෙම කුරුඳු හරි මොනවා හරි සුවඳ හමන දේවල් තියෙනවනේ. මේ වගේ මේ සුවඳ එන දේවල් ඔයා මේ සෙල් කරලා ඔයා ෂිප් කරනවා නම් පෝස්ට් ඔෆිස් එකෙන් ඔයාට මේ අයිටම් එකේ සුවඳ එළියට එන්නේ නැති වෙන්න ඔයා මේක හරියට පැක් කරන්න ඕනේ. ඒ කියන්නේ මේකේ සුවඳ එළියට එන්න බෑ. සුවඳ එළියට එනවා නම් මේක යවන්න දෙන්නේ නැහැ. එතකොට ඔයායි හරි ආකාරව මේක පැක් කරන්න ඕනේ. ඒ සුවඳ ෆ්‍රේග්‍රන්ස් එක එළියට එන්නේ නැති වෙන්න ඔයා මේක හරියට පැක් කරන්නත් ඕනේ. හරි. එතකොට ඔයා යවන අයිටම්ස් ගැන ඔය වගේ විශේෂ කරුණු ටිකක් තියෙන. ඒ අයිටම් ගැන ඔය කිව්ව ඒවත් එක්ක බලලා සැලකිලිමත් වෙන්න. හරි. ඊළඟට අපි කතා කරමු පැකේජ් එක ගැන. පැකේජ් එක ගැන කතා කරනකොට දැන් ඩිරෙක්ට් ෂිපින් කරන අය දන්නවා. දැන් ඔයගොල්ලෝ උනත් දන්නවා ඔයාලට මොන හරි පැකේජ් එකක් එනකොට දැන් ඔයාලට චයින වලින් එනවා කියලා හිතන්නකෝ. ඔයාලට පැකේජ් එක නිකන් එන්ලොප් එක දාලා එන්නේ නැහැ නේ. එන්ලොප් එක තමයි පොඩි එකක් නම් එන්ලොප් එක එනවා. හැබැයි මේ ඒකේ මොනවද ඇතුලේ තියෙන්නේ? ඒකේ අර බබල් රැප් එක තියෙනවානේ. එතකොට ඔයා ලංකාවෙන් ලංකාවෙන් යවන මොන අයිටම් එකක් උනත් ඔයා එන්ලොප් එක දාලා යවන එකක් මොකක් වුණත් ඔයාට නිකන් එන්ලොප් එක ඇතුලේ දාලා වලියුමක් යවනවා වගේ ඔයාට යවන්න බෑ. ඔයා මේක අර බබල් රැප් එකෙන් ඒ බබල් රැප් එක තියෙන එන්ලොප් එකේ තමයි ඔයා මේක යවන්න ඕනේ. හරිද? එතකොට ඒකත් අද එතකොට ඔයා සාමාන්‍ය ලොකු අයිටම් එකක් ඒ කියන්නේ ඔයා එන්ලොප් එක දාන්න බැරි අපි හිත මොකක් හරි බොක්ස් එකක දාන්න පුළුවන් සාමාන්‍ය ලොකු අයිටම් එකක් නම් ඔයා කරන්නේ ඒකට ඔයාට බොක්ස් එකක් යූස් කරන්න වෙනවා නම්
එතකොට මේ බොක්ස් එක ඔයා ගන්න බොක්ස් එක ඕනම බොක්ස් එකක් වෙන්න බලා මාරි පෙට්ටියක් හරි කමන්නේ නැහැ මාරි බිස්කට් දාපු පෙට්ටියක් කියලා හිතන්නකෝ එතකොට මේකේ මාරි බිස්කට් කියන එක එළියට පේන්න බෑ මාරි බිස්කට් කියන එක පේන්න නැති වෙන්න ඔයා මේක හරියට ප්‍රෙප් කරන්න ඕනේ ඔයා මේක හරියට මේ පැකේජ් එක හරියට ඔතන්න ඕනේ එතකොට ඒ අදාළ ඒකට අවශ්‍ය වෙන ද්‍රව්‍ය ඔයා අරගෙන ඔයා පෝස්ට් ඔෆිස් එකට යන්න ඕනේ අනිත් එක තමයි ඔයා යවන පැකේජ් එක මේ ඔයා ගෙදරදි මේක හොඳට පැක් කරලා උතාගෙන ගියාට හරියන්නේ නැහැ ඔයා මේක උත්තන්න ඕනේ ඔයා මේක පැකේජ් එක ඔයා හරියට හදන්න ඕනේ පෝස්ට් ඔෆිස් එකේ යාල ඉස්සරහා එයාලා මුලින්ම ඔයා යවන අයිටම් එක චෙක් කරලා බලනවා එනවා පෝස්ට් ඔෆිස් එකට යන්න ඕනේ ඒකත් අරගෙන එයාලා මේක යවන්න පුළුවන් දෙපරිද කියලා එයාලා බලනවා ඊට පස්සේ එයාලා ඉන්න තැන තමයි ඔයා මේක රැප් කරන්න ඕනේ හරිද එතකොට දැන් බොක්ස් එක දාන අයිටම් එකක් කියලා කිව්වනේ දැන් ඔයා බොක්ස් එක දාන අයිටම් එකක් නම් මේ බොක්ස් මේ අයිටම් එක ඔයා දානකොට බොක්ස් එක ඒ බොක්ස් එකට ඒ අයිටම් එක දැම්මට පස්සේ මේ අයිටම් එක හෙලවෙන්න බෑ තේරුණාද හෙලවෙන්න ඇති වෙන්න ඔයා දාන්න ඕනේ ඒ කියන්නේ ඔයා මේකට රිජි ෆෝම් හරි මොනා හරි මේක ඇතුළට දාලා ඒ අයිටම් එක හෙලවෙන්න ඇති වෙන්න ඔයා හරියට පැක් කරන්න ඕනේ හරිද මෙන්න මේ වගේ දේවල් ටිකක් තියෙනවා ඔයා හරියට මේ කවරින් එක මේ පැකේජ් එක ඔයා හරියට හදන්න ඕනේ ඇත්තටම ඔයා ඇත්තටම ඉතින් මේක පෝස්ට් ඔෆිස් එකෙන් කියන්න ඕන දෙයක් නෙවෙයි දෙනවා ඔයා යමන අයිටම් එක ඩැමේජ් නොවී ඔයාගේ බයට යන්න නම් මේ හරි ආකාරව ඔයා මේක පැක් කරන්න ඕනේ. එතකොට පෝස්ට් ඔෆිස් එකෙන් වෙන්න ඕන දේවල් තමයි ඔය. එතකොට ඔයාලා දන්නවා දැන් ඔයා මේ එතකොට තව දෙයක්. දැන් ඔයා මේ පැකේජ් එකට එක එක දේවල් ඇඩ් කරනවනේ. මේක හෙල්ලෙන්නේ නැති වෙන්න අරවා මේවා එක එක දේවල් ඇඩ් කරනකොට ඔයා පැකේජ් එකේ බරගෙන සැලකිලිමත් වෙන්න ඕනේ. මොකද ඔයාට ෂිපින් කොස්ට් එක හැදෙන්නේ බර අනුව. ඔයාගේ පැකේජ් එකේ බර අනුව තමයි ඔයාලට ෂිපින් කොස්ට් එකක් ඇඩ් වෙන්නේ. එතකොට ඔයා ඔයාගේ අයිටම් එකට ඇඩ් කරන දේවල් ඔයාගේ පැකේජ් එකට ඇඩ් කරන දේවල් ගැන ඒ බර ගැනත් සැලකිලිමත් වෙන්න ඕනේ. එතකොට දැන් අපිට SL පෝස්ට් එකේ යවනකොට අපිට මේක යවන්න පුළුවන්, රෙජිස්ටර් පෝස්ට් යවන්න පුළුවන් සහ අපිට නෝමල් පෝස්ට් එකේ යවන්න පුළුවන්. එතකොට ඔයාලා දන්නවා නෝමල් පෝස්ට් එකේ යවනකොට අපිට ට්‍රැකින් නම්බර් එකක් හම්බෙන්නේ නැහැ. ඒ කියන්නේ අපිට ට්‍රැක් කරන්න බැහැ අපේ පැකේජ් එක. ඒ හින්දා ඔයා ඕනම රටකට යවන ඕනම අයිටම් එකකට මේක රෙජිස්ටර් පෝස්ට් යවන්න. ඒක තමයි වෙන්න ඕනේ. ඒ කියන්නේ දැන් ඔයා දාන්න දවස් 11:35 හරිද ඉකොනොමි ෂිපින් එක දානකොට මේක ඇත්තටම ට්‍රැකින් නම්බර් එකක් තියෙන්න ඕනේ. ඒ නිසා ඔයා යවන අයිටම් එක රෙජිස්ටර් පෝස්ට් දාන්න. එතකොට රෙජිස්ටර් පෝස්ට් පොඩි ගාණක් තමයි වැඩි රුපියල් 200ක්ද කොහෙද මම හිතන්නේ වැඩි වෙන්නේ. මට හරියට මේක ෂුවර් නෑ. රුපියල් 200ක් වෙන්න ඕනේ. එතකොට ට්‍රැකින් නම්බර් එක පාවට ලැබෙනවා. මේ ට්‍රැකින් නම්බර් එක වැඩ හොඳට වැඩ කරන ට්‍රැකින් නම්බර් එකක් හම් වෙනවා අපිට අපි රෙජිස්ටර් පෝස්ට් එකේ යවුවාම. එතකොට අපිට මේ බය නැතුව මේක ට්‍රැක් කරගන්න පුළුවන්. බය නැතුව අපිට මේකත් එක්ක වැඩ කරන්න පුළුවන්. අපි දන්නවනේ අපි පැකේජ් එක අපි යවුවා මේක ට්‍රැකින් නම්බර් එක හම් වුණා කියන එක. ඒ නිසා මොන අයිටම් එක වුණත් ඔයා රෙජිස්ටර් පෝස්ට් එකේ යවන්න. දැන් එතකොට ප්‍රයිසස් ගැන මං කුවා කලිනුත් ප්‍රයිසස් ගැන ඔයා බලන්න ඔයාගේ පෝස්ට් ඔෆිස් එකත් එක්ක ඒ ප්‍රයිසස් බලලා ඒ අදාළ දේවල් හරියට කරගන්න. ඔයාට යන ෂිපින් කොස්ට් මේ හැම දෙයක්ම ඔයාගේ ප්‍රයිස් එකට ඇඩ් කරන්න. දැන් සාමාන්‍යයෙන් අපි අයිටම් එකක් පොඩි ප්‍රොෆිට් එකක් තියාගෙන අපි ලංකාවෙන් අයිටම් එකක් යවනකොට පොඩි ප්‍රොෆිට් එකක් තියාගෙන අයිටම් එකක් සෙල් ඇත්තරම ලිස්ට් කරන්නේ නැහැ. ඩිරෙක් ෂිපින් කරනකොට ඩ්‍රොප් ෂිපින් වල ඩොලර් 2-3 පොඩි පොඩි ප්‍රොෆිට් තිබ්බට ඩිරෙක් ෂිපින් කරනකොට ඇත්තරම මේ වගේ පොඩි පොඩි ප්‍රොෆිට් තියන්න ඕනේ නැහැ. අපිට ටිකක් වැඩිපුර ප්‍රොෆිට් එකක් තියන්න පුළුවන්. මේ අයිටම් එකේ මම අර වාසි ගැන කතා කරනකොට ඒකත් වාසියක්. මොකද අපේ අයිටම්ස් ඇත්තරම ලොකු ගණන් වලට දෙන්න පුළුවන්. හරි ඊට පස්සේ දැන් බයගේ ඇඩ්‍රස් එක. දැන් ඔයාලා දන්නවා බයගේ ඇඩ්‍රස් එක ගන්න විදිය දන්නවනේ. ඔවෙටින් ෂිප්මන්ට් වලට ගියා, ඕඩර් නම්බර් එක ක්ලික් කරා, බයගේ ඇඩ්‍රස් එක ගන්න ඔයගොල්ලෝ දන්නවා. මේ ගන්න ඇඩ්‍රස් එක print එකක් අරන් ඔයාලා ෂිපින් ලේබල් එක print කරන්න පුළුවන්. print එකක් අරන් අලවනවාද එහෙම නැත්නම් ලියනවාද? මේක ගැන ගොඩක් අයගෙන් අහුවට පස්සේ ගොඩක් අය කිව්වේ ලියනවා කියලා. ඒ නිසා ඇත්තටම ලියලා තමයි යවන්න ඕනේ. print කරපු එක අලවන්න දෙන්නේ නැල්ලු. එතකොට ඔයාලා හරියට ඇඩ්‍රස් එක ලියන්න ඕනේ. හරියට බයගේ ඇඩ්‍රස් එක ඔයාලගේ අතින් ලියලා එතකොට ඔයාලා ලියනකොට ඔයාලගේ ඇඩ්‍රස් එක ඔයාලා දාන්න ඕනේ සහ බයගේ ඇඩ්‍රස් එක දාන්න ඕනේ. රිටර්න් ඇඩ්‍රස් එකක් තියන්න එපා. දාලා ඔයාලට මේක පැකේජ් එක හදලා ෂිප් කරන්න පුළුවන්. ලොකු දෙයක් නැහැ ඩිරෙක්ට් ෂිපින් වල. දැන් ඔය ලොකු දෙයක් නැහැ කියන්නේ ලිස්ටින් එක කරලා ඕඩර් එකක් අරගෙන ෂිප් කරන තැන ලොකු දෙයක් නැහැ. නමුත් අපි දැනගන්න ඕනේ වැදගත් කරුණු කිහිපයක් තියෙනවා. අපිට ෂිප් කරන්න බැරි ඒවා. එතකොට අපි පෝස්ට් ඔෆිස් වල තියෙන දේවල් තියෙන නිසා මේ දේවල් මේ හැම දෙයක්ම හරියාකාරව ෆස්ට් ස්ටෙප් එකෙන් පටන් අරගෙන කරන්න මම ඒකයි කිව්වේ. ඔයා මුලින්ම ඔයා ඩිරෙක්ට් ෂිපින් කරන්න බලාපොරොත්තු වෙන කෙනෙක් නම් ඔයා මුලින්ම යන්න ඔයාගේ පෝස්ට් ඔෆිස් එකට. පෝස්ට් ඔෆිස් එකේ කෙනෙක් එක්ක කතා කරන්න.
ඊට පස්සේ එයත් එක්ක කතා කරලා ඒකේ ඒ තියෙන ඒ පෝස්ට් ඔෆිස් එකේ තියෙන නීති අනම්මනම් මේ හැම දෙයක්ම දැනගන්න. ඒකෙන් අහලිවල අපි හිතමු ඒකේ මොනවා හරි දෙන්නේ නැහැ කියලා. ඔයා යන තව පෝස්ට් ඔෆිස් එකකට, පෝස්ට් ඔෆිස් දෙකකට විතර යන්න. දෙකෙන්ම විස්තර අහලා තියාගන්න. එක එක ඒ වගේ ඉන්න කෙනානුව වෙනස් වෙන මං කලිනුත් කිව්වේ. ඒ නිසා මේ හැම දෙයක් ගැනම ඔයා ඩිරෙක්ට් ෂිපින් කරනකොට සැලකිලිමත් වෙන්න. ඩිරෙක්ට් ෂිපින් හෝ ඩ්‍රොප් ෂිපින් හෝ මොනවා හෝ හරියට වැඩේ කරන්න. මං අද වීඩියෝ එකෙන් කතා කරන්නේ මෙච්චරයි. මං හිතනවා ඔයාලා අනිවාර්යයෙන්ම මේ කිව්ව දේවල් ඔලුවට දාගනී. ඔයාලා හරියට මේ ටික කරයි කියලා මම බලාපොරොත්තු වෙනවා. ඔයගොල්ලෝ එහෙම කරොත් තමයි මම මේ කරපු වීඩියෝ එකේ මම සාර්ථකත්වය ලබන්නේ. හරි. එතකොට මං අද වීඩියෝ එකේ මෙච්චරයි කතා කරන්නේ. මගේ YouTube channel එක subscribe කරන්න, වීඩියෝ එක like කරන්න, comment කරන්න, share කරන්න. අද මගේ වීඩියෝ එක බලපු හැමෝටම thank you.